ඔයාට තේ එකක් හරි කෝපි එකක් හරි හදලා දෙන්නද? නෑ නෑ ඕන්නේ. ආ ඔයාගේ වැඩේ කරන්න. මේ අවේලාවේ මට තේ හදන්න මහන්සි වෙන්නේ මොකටද? ඔයා කම්මැලි කමෙන් වගේ ඉන්න හින්දායි මං ඇහැව්වේ. කම්මැලි කම වුණත් ඉතින් පුරුද්දකට ගියාම ගානක් නැති වෙනවා. මං දැන් ඉන්නේ ඒ ලෙවල් එකේ. මොකද්ද අද? රචනාවක්ද, කවියක්ද, ප්‍රශ්න පත්‍රද? සාහිත්‍ය විචාර. මේ පාරේ එළව කරන ළමයින්ට පොඩි අභ්‍යාසයක් දුන්නා. යා වගේ ටීචර් කෙනෙකුට මේ ආණ්ඩුව සලකන විදිහ හරිම අන්තිමයි. හරිනම් ඔයා වගේ දවස තිස්සේම මේ වගේ වැඩ කරන ටීචර් කෙනෙකුට පඩි දෙකක් ගෙවන්න ඕනේ ආණ්ඩුවේ. මං විතරක් නෙමෙයි, අපේ මුළු ස්ටාෆ් එකම වැඩ කරන්නේ මේ විදිහට. නැත්තම් මේව කරලා ඉවරයක් කරන්න වෙන්නේ. පුදුම ස්ටාෆ් එකන්නේ. මට හිතාගන්න බැරි. ඔය වගේ ස්ටාෆ් එකකින් ඉගෙන ගන්න ළමයි කොහෙන් නතර වෙයිද කියලා. දැන් අපි අර ගමන යන්නේ නැද්ද? මොන ගමනද? මං ඔයාට ගමන් ගොඩක් ගැන කියලා තියෙනවා. එක ගමනයිනේ. මාදවල ගෙදර යන එක ගැනනේ ඔයා අහන්නේ. ඒක තමයි. මම මැරෙනකල්ම ඔයාට ඒකට විවේකයක් හම්බෙන එකක් නෑ නේද? මේ දවස්වල පොඩ්ඩක් අවිවේකී වුණාට ඉස්සරහට ඔය කියන තරම් වැඩක් මට නැහැ. ලබන සුමාන දිහාට යන්න පුළුවන් වෙයි. ඔය ලබන සුමානේ නොලබන එකක්ද දන්නේ නේද? විශාකද? ඔව් ඔව්. මං දැනගත්තා ඔයගෑණි එයි කියලා. ඉතින් අම්මා මොකද මෙතන කරන්නේ? මම දොරත් වහගෙන ගේ ඇතුළටලා ඉන්නකොට දොරට ගහන සද්දයක් ඇහුණා. පස්සේ මං ජනේලෙන් බලනකොට මං අඳුනගත්ත මේ ගෑණිම. ඊ ගමන මං පස්ස දොරෙන් එළියට ඇවිල්ලා මෙතනට ආවා. අම්මා පුදුම බයක් නේ යාට තියෙන්නේ. මොකටද ඔච්චර බය වෙන්නේ? යන් ගෙදර. ඔබ කලබල නොවි හිටපන්කෝ. ඒ ගෑණි ඇවිත් ඉන්නේ අපි දෙන්නවත් අරගෙන නයෝමිලා ගෙදර යන්න. අම්ම කොහොමද හරියට මේ කියන්නේ? අර ගේ ඉස්සරහට ඇවිල්ලා කෑ ගහනකොට කාටද බං ඕක නොතේරෙන්නේ? අර ගේ ඉස්සරහ කෑ ගහනවා. අම්මේ මේ එයාට ඕන ඕන විදිහට මේක නටන්න දෙන්න බෑ. මේ වත්තේ අපි තොලුස්සර ඉන්න ඕනි. කැත්තට පොල්ල වගේ ඉන්න ගියොත් ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒ හින්දා අපි ඔන්න ඔහේ මේ මෙහෙට වෙලා පොඩ්ඩක් වෙලා ඉඳලා ඒ ගෑණි ගියාට පස්සේ යම්. අම්මේ මේ අම්මට ඕන නම් අම්මා ඉඳලා එන්න. මන්න ඔය එක්කටත් බය නෑ. මයියලම යන්න. සෙව්වන් දියෝ කියන දේ අහපන්. මේක කලබල කරන වෙලාවක් නෙමෙයි. අපි කලබල කෙරුවොත් ඒක අයියටයි නරක. අම්මේ අයියා ගැන හිතිතා මේ කොහෙවත් ඉන්න ගෑණියෙකුට බය ජීවත් වෙන්න බෑනේ. අපි ප්‍රශ්නෙට මූණ දෙමු. මොකද වෙන්නේ කියලා බලමු එන්නේ. මේ සෙව්වන් දියෝ කියන දේ අහපන්කෝ කෙල්ලේ. අම්මා යන්. මගේ අම්මේ මෙච්චර පරක් වුණාද? මං හිත ඉක්මනට එයි කියලා. ඔය දෙන පරක් වුණා මම රැට උයන්න කියලා ගත්තා.
මගේ අම්මේ දේවාලේ පුදුම සෙනගක් නීටියේ. කපු මහත්තයත් එක වචන දෙයක් කතා කරගත්තෙත් බොහොම අමාරුයි. ආපෝ. අද නම් මට එපා වුණා. ඔන්න ඔන්න කටහිර කරගත්තා. මේ වගේ දේවල් කරද්දී ඔහොම කියන්න හොඳ නෑ චූටි. එතකොට ඒ ගියේ ගමෙන්නුත් වැඩක් නෑ. අනේ හරි ඉතින්. ඇගේ මහන්සියට කියවුනේ. විශ්වාසයක් නැතිකමට නෙමෙයි. ආයෙ එහෙම කියනවා නෙබේ. පොඩි. මොකද කපු මහත්තයා ප්‍රියන්ත ගැන කිව්වේ? හොඳටම අපලයි කිව්වා. තව මාස 6ක්වත් අපලේ තියෙයි කිව්වා. දෙහි මාස 6ක්? මොනවා හරි කරලා සනීප කරගන්න බැරි වේද? නිට්ටාවටම හොඳ කරලා දෙන්නම් කිව්වා. හැබැයි ඉතින් ප්‍රියන්තයව දවස් 7ම දේවාලට එක දිගට එක්කන් එන්න වෙයි කිව්වා. කොහොම හරි ප්‍රියන්තට එක්කගෙන යන්න. නැතුව බෑනේ. එයා දේවාලයක් පැත්ත පළාත යන්න කැමති නෑ. ඔය පවුකාර කමින්ද තමයි ඔක්කොම. බලෙන් හරි එක්කගෙන යන්න. නැත්තම් ඉතින් ලෙඩේ හොඳ කරගන්න වෙන්නේ නෑනේ. මාත් කිව්වේ ඒක තමයි. මං උදාරවත් තෙවන්න. අර දුමින්ද පුතාගේ යාළුව දෙතුන් දෙනෙකුත් දාගෙන බලෙන් හරි ඇදගෙන යන් හලෝ. ඊට පස්සේ එතනට ගිහලා මොන විගඩමන් නටයි දන්නේ. එතෙන් ගියර පස්සේ අපිට බය වෙන දෙයක් නෑ. කපු මහත්තයා ඉන්නවනේ. අපිත් එක සෙල්ලම් දානවා වගේ බෑ දෙයියොත් එක්ක. ඒක තමයි. හෙටම එක්කන් යමු. හැබැයි තින් කට්ටිය මෑන නිසා ගමනට වෑන් එකක්වත් ඕනේ වෙයිනේ. තව 7කට වෑන් කුලිය. බර ගානක් වෙයිනේ. කීය ගියත් කරන්න දෙයක් නෑ. මේ වෙලාවේ සල්ලි ගන්නෙම හිතන්න ඕනේ ප්‍රියන්ත ගැන. හෙටම ගමන ලෑස්ති කරගන්න. මාත් ඉන්න. හිට යන බෑනේ චූටි. පූජා පටන් ගන්නකෝ එකෙම් මුර දවසකනේ. එහෙමත් එකද? එහෙනම් තව දවස් දෙකක්වත් ඉන්න වෙනවා. කමක් නෑ ඒක අනිත් වෙලාවට ලෑස්ති කරගමුකෝ. මේ පූජාවෙන් හරි ප්‍රියන්තට හොඳ වෙනවා නම් වෙනවා නම් නෙවෙයි වෙනවා කියලා විශ්වාස කරලා වැඩ පටන් ගන්න. අරලි මොකෝ මේ අපිව දෙක දෙක නිකන් නොදැකපු ටයිප් එක නාක බලයි යන්නේ. ඔයාව දැකලා කතා කරලා ඔයා කියන කේලම් අහනවට වඩා හොඳයි නොදැක්ක වගේ අනේක. ඒක බොඩිදී මං කියනේවා කිසි දෙයක් විශ්වාස නැන්නේ. මට ඔයාව විශ්වාස කරන්න ඕනෙත් නැහැ. මං ඔයා ගැන හිතන්නෙත් නැහැ. රැලි මේ දැන් ඔයා හිත රවට්ට ගන්න නැතුව කෙලින් තීරණයක් ගනි. උඹත් මව වගේම ගමේ කෙනෙක් ඉඳන් මම මේ කියන්නේ. කොළඹෙන් කවදාවත් බං අපිට උදව්වට එන්නේ නැහැ. අපි ගැන හිතන්නෙත් නැහැ. උන් හදන්නේ හැමදාම අපිව පාවිච්චි කරලා අපෙන් වැඩ ටික අරන් අපිව කඩේ යවලා උන් වැඩ ටික කරගන්න එක විතරයි. අන්න බලයි මහලකෝ කට්ට සහෝදරයා මහා ධනපති මිස සුරාජ්ව හම්බෙන්න ආවා. ඔය කතාවත් එක බොරුවක්ද? උඹ ඉතින් මං කියන ඒවා ගණන් ගන්න නෑනේ. උඹට හිතා ගන්න පුළුවන්ද මොකටද කට්ට ආවේ කියලා? මට ඔය හිතන්න ඕනේ නෑ. උඹ ඒක දැනගන්නම ඕනි. මිස සුරාජ් එයාගේ අනාගත බෑනගේ තාත්තගේ පිස්සුව සනීප කරන එක බාර ගන්න යන්නේ. ඒ වෙනුවෙන් ඕනි තරම් සල්ලි විඳන් කරන්න මිස්ටර් සුරාජ් කැමතියි. ඒ විතරක් නෙමෙයි. ඒ වෙනුවෙන් ලංකාවෙන් පිටරටකට හරි එක්කන් ගිහිල්ලා මාස දෙකක් වුණා නවත්තලා ට්‍රීට්මන්ට් කරන්න මිස්ටර් සුරාජ් කැමතියි. ඉතින් හොඳයිනේ. කවුරු හරි සල්ලි විඳන් කරලා ලෙඩේ සනීප කරනවා නම් ඒක හොඳයි. හොඳ දෙයක්. හොඳයි හොඳයි. වැඩේ තියෙන්නේ ප්‍රියන්තංක සනීපේනකට කට්ට ලෙඩ වෙන එක. මොකද මිස සුරාජ් ඔය හැම වියදමම කරන්නේ ටීනව කට්ටට කසාද බන්දල් දෙන්න ඕනේ නේද? කාට කොහොම ඕන වුණත් මට එක දෙයක් හොඳටම විශ්වාසයි. කට්ට අය ටීනව බඳින්නේ නැහැ. ඊයගේ උඹට විශ්වාසයි කට්ටව ටීනව තැරලා උඹව බඳී කියලා. හ්ම්. මට විශ්වාසයක් නම් නැහැ. ඒ වුණත් පොඩි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ පුංචි ප්‍රාර්ථනාවට යථාර්ථයක් වෙන්න කිසිම ඉඩක් නැහැ. දුමින්දයි ටීනයි දැන් ඒගොල්ලන්ගේ අනාගතේ ප්ලෑන් කරලා ඉවරයි. උඹ මං කියන දේ විශ්වාස ගන්න එපා. උඹ ටිකක් හොයලා බලපන්. හරි. උඹට ඕනොත් මම උදව් කරන්න ඉන්නවා.